ඔයාලට සුබම සුබ දවසක් වේවා. ඉතින් ඔයා YouTube එකේ wall එකේ උඩට පාතර යද්දි ඔයා මෙන්න මේ වගේ post දකිනවා ඇති. ඉතින් මේ වගේ ලස්සන්ට හදන post වලට කියන්නේ community post කියලා. ඉතින් මේ tab එක ගන්න නම් subscribe 500 ඔයා පහු කරන්න ඕන. ඉතින් මම අද කියලා දෙනවා මුලින් දැම්ම ඔයාගේ ජංගම දුරකථනයෙම මේ post එක කොහමද හදන්න කියලා. එහෙනම් දැන් අපි යමු video එකට. Video එකට යන්න කලින් ඔයාලට විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි O level fail නංගිල මලිලා කිහිප දෙනෙම මගෙන් අහලා තිබ්බා. අයියා දැන් අපි O level fail දැන් අපි මොකද කරන්න කියලා. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නේ නැතුව ඇති මේ ලංකාවේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන කියලා ක්‍රමයක් තියෙනවා. ඉතින් මේකෙන් කරන්නේ O level fail ඔයාට ස්කෝලට ගෙන්නලා ඔයාට වෘත්තීය විෂයන් උගන්වන එක. ඒ කියන්නේ මේක ගොඩක් අය දැන්ට දන්නේ නැහැ. ගොඩක් මේක ප්‍රසිද්ධ නැහැ. ඉතින් ඔයා කෙලින්ම ඔයාගේ කලාප අධ්‍යාපන කාර්යාලයට ගිහිල්ලා ඔයා අහන්න අපි O level fail අපිට වෘත්තීය විෂයන් ඉගෙන ගන්න පුළුවන්ද කියලා. ඉතින් එතකොට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් වෘත්තීය විෂයන් උගන්වන පාසල් කිහිපයක් ඔයාගේ දිස්ත්‍රික්ක එකක් ඇතුලේ තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයාට ඒ පාසලත් දෙනවා. ඉතින් එතකොට මේක වෘත්තීය විෂයන් 26ක් තියෙනවා යාළුවනේ. ඉතින් උදාහරණයක් වශයෙන් tourism, විලාසිතා, ශිල්ප කලා, මනෝවිද්‍යාව, ශාරීරික අධ්‍යාපනය වගේ වෘත්තීය විෂයන් මේ වගේ 26ක් තියෙනවා. හිතන්නකො ඔයා tourism තෝරගත්ත කියලා. එතකොට ඔයාට පාසලේදී අවුරුදු එකමාරක් tourism විෂය උගන්වනවා. ඊට පස්සේ මාස 6ක් ඔයාව හොටෙල් ස්කූල් එකකට දානවා. ඊට පස්සේ මාස 6ක් ඔයාව ජොබ් එකකට දාලා ට්‍රේනින් කරනවා. ඉතින් මෙහෙම කරලා ඔයාට දෙනවා NVQ level 4 කියන වෘත්තීය සහතික පත්‍රය. ඉතින් මේක ඔයාට ජොබ් එකකට යනවනම් මේක අනිවාර්යයෙන්ම හොඳම පිළිගැනීමක් තියෙන එකක්. හේතුව මේක වෘත්තීය පිළිගැනීමක් තියෙන සහතික පත්‍රයක්. ඉතින් ඔයා දන්නේ නැත්නම් කෙලින්ම ඔයා කලාප අධ්‍යාපන කාර්යාලයට ගිහිල්ලා ඔයාට මේ වෘත්තීය විෂයන් උගන්වන පාසලක් ඉල්ල ගන්න ඔයා ඔලෙවල් ෆේල් නම්. ඉතින් දැන් අපි යමු කෙලින්ම වීඩියෝ එකට. ඔනේ ඔයාලා මුලින්ම යන්න ඕනේ ප්ලේ ස්ටෝර් එකට. ඔයාට මේක ඇප් ස්ටෝර් එකෙන් ගන්නත් පුළුවන්. iPhone එකක් තියෙනවනම් ඔයා ප්ලේ ස්ටෝර් එකට ගිහිල්ලා ගහන්න Pixellab කියලා. Pixellab මෙන්න මේ Pixellab කියන ඇප් එකෙන් තමයි හදන්නේ. ඉතින් මේ ඇප් එක ගොඩක්ම හොඳ ඇප් එකක්. ඉතින් ඔයාගේ ජංගම දුරකථනයෙම ඕනම දෙයක් ඔයාට මේකෙන් කරගන්න පුළුවන්. එඩිටින් වගේ දේවල්. ඉතින් දැන් මම මේ Pixellab කියන ඇප් එක මේ විදිහට ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඔයත් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඔයාට මතක ඇති මම මීට කලින් වීඩියෝ එකක් ගෙනාවා Pixellab ඇප් එකෙන් thumbnail හදන හැටි, ඒ වගේම YouTube cover photo, ඒ කියන්නේ banner හදන හැටි ගෙනාවා. ඉතින් ඒ වීඩියෝ වල link එකත් මම description වල දාන්න. හරි දැන් මේක Pixellab එක ඔයාගේ phone එකට download කරගත්තට පස්සේ ඔයාට සරල දෙයක් කරන්න තියෙනවා. ඔයා මෙතන මේ Pixellab කියන එක මෙන්න මේ විදිහට open කරගන්න. හරි යාළුවනේ Pixellab එක open කරගත්තට පස්සේ මුලින්ම මෙතන මේ text file එකක් තමයි තියෙන්නේ. ඒක මෙතන මේ dustbin icon එක උඩට ගිහිල්ලා අපි එකපාරක් ඔබලා මේක delete කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ ඔයාට පේනවා මෙතන මේ තිත් තුනක් තියෙනවා. මේ තිත් තුනට ඔයා යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ ගොඩක් අයට දැන් තියෙන ප්‍රශ්නයක් තමයි මේ community post එකක් හදද්දි ඒකේ size එක ගැටලුව. ඉතින් අපිට මේ app එක භාවිත කරද්දි කිසිම හැම ගැටලුවක් එන්නේ නැහැ. ඒකට හේතුව මේකේ කෙලින්ම community post size එක දීලා තියෙනවා. ඔයා මෙතනින් යන්න ඕනේ මේ image size කියන එකට. මෙන්න මේ image size කියන එකට ඔයාට ගියාට පස්සේ මෙන්න මෙතන custom කියලා වැහිලා තියෙන්නේ. ඒක උඩ ඔයා එකපාරක් ඔබන්න ඕනේ. එකපාරක් මෙන්න මේ විදිහට එබුවට පස්සේ මෙතනින් තියෙනවා දෙවෙනියට යාළුවනේ square කියලා එකක්. මෙන්න මේ size එක තමයි community post size එක. ඉතින් මේ දෙවෙනියට තියෙන එක ඔයා එකපාරක් click කරගන්න. හරි එහෙම එකපාරක් click කරගත්තට පස්සේ මෙන්න මෙතනින් okay දෙන්න තියෙන්නේ. හරි යාළුවනේ මේ තියෙන්නේ community post size එක. ඉතින් ඊට පස්සේ අපිට මේ කොටුව ඇතුලේ තමයි අපිට design එක කරගන්න තියෙන්නේ. ඒකට ඉතින් මම මුලින්ම color එහෙම change කරලා පෙන්වන්නම් මේ කොටුව ඇතුලේ. ඉතින් මේ මෙතන තියෙනවා පොඩි කොටු දෙකක icon එක. මෙන්න මේ icon එකට ගියාට පස්සේ ඔයාලට තියෙනවා මෙතන මේ කලර් කියලා ඔප්ෂන් එකක්. මෙන්න මේ කලර් කියන ඔප්ෂන් එකට ඔයා යන්න ඕනේ. ඒකට ගියාට පස්සේ මෙතන මේ කලර් එකේ මේ උඩින්ම තියෙනවා තනි පාට වර්ණ. ඔයාට මේ කැමති කලර්ස් මේකට මේ විදිහට දෙන්න පුළුවන්. ඉතින් ඔයා කැමති ඔප්ෂන් එකක් දෙන්න. ඊට පස්සේ මේ යට තියෙනවා එක. ඒකට අපි එකපාරක් ක්ලික් කරාට පස්සේ වර්ණ දෙකෙන් මික්ස් වෙච්ච කලර්ස් තියෙනවා. ඔයාට මේ දැන් පේනවා. මම දැන් මෙතනින් දාද්දි මික්ස් වෙච්ච කලර්ස් තියෙනවා. ඉතින් මම දැන් මේ තනි කලර් එකක් මෙන්න මේ වගේ දුඹුරු පාට වගේ එකක් මේකට දා ගන්නවා. ඊට පස්සේ මෙතන මේ හරි ලකුණු ඔයාලට ඔබන්න තියෙන්නේ. මේ විදිහට හරි ලකුණු ඔබන්න. දැන් තියෙන යාළුවනේ අපිට මේ කමිනි පෝස්ට් එක ඩිසයින් කරගන්න. ඉතින් අපි කැමති අකුරු වලින් ලියලා කැමති ෆොටෝස් ඇඩ් කරලා මේක ලස්සනට හදා ගන්න ඕනේ. ඊට පස්සේ මේ මෙතනින් ඔයාලට මේ මැද තියෙනවා අයිකන් එකක්. මෙන්න මේ මැද තියෙන එකට ඔයා ගියාට පස්සේ මෙතනින් තියෙනවා ඉම්පෝට් කියලා. මේ ඉම්පෝට් එක දුන්න ගමන් ඔයාගේ ගැලරියට තමයි යන්නේ යාළුවනේ. මේ විදිහට දුන්නද මම දැන් මේ විදිහට දුන්නට පස්සේ මගේ ගැලරියට යනවා. දැන් මම ගැලරියට ගිහිල්ලා මගේ ගැලරියෙන් මේකට අවශ්‍ය PNG ඉමේජස් ටිකක් මම සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලට Google එකේ සර්ච් කරලා PNG ගන්න පුළුවන්.
ඉතින් ඊට වඩා හොඳම විදිහට png images ටිකක් ගන්න වෙබ්සයිට් තියෙනවා. ඉතින් මම ඒව ගැන වීඩියෝ එකක් ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම් අනිවාර්යෙන්ම png images කොහමද ගන්න හොඳම ක්වොලිටිය කියලා. ඔයාලට Google එකේ ගහලත් ඔයාගේ අවශ්‍ය png images download කරගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ විදිහට ගිහිල්ලා මොකක් හරි ගන්නවා. ඉතින් මම මේ ගෑන ළම ඉන්න එක මේ විදිහට සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ මේ මෙතනින් හරි ලකුණක් දෙන්න එනවා. මෙන්න මේ හරි ලකුණ උඩ ඔයා එකපාරක් ඔබන්න. ඊට පස්සේ මේ කැමති විදිහට මේකෙන් තියලා සයිස් එක වෙනස් කරගන්න පුළුවන් මේ විදිහට. ඉතින් මේ විදිහට තියාගත්තට පස්සේ අපිට ඒක උඩත් ඔබලා ඕන නම් අපිට වටේට සුදු පාට ලයින් එකක් වගේ දාගන්න ඕන නම් මෙතනින් මේක ටිකක් එහාට යද්දි මෙතන ස්ට්‍රොක් කියලා එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා මෙන්න මේක එනේබල් කරගන්න තියෙන්නේ. දකුණු පැත්තට ඇදලා ඊට පස්සේ කැමති ස්ට්‍රෝක් එකක් මේ වගේ කලර්ස් තියෙනවා. මම දැන් මෙතන සුදු ස්ට්‍රෝක් එක දෙනවා. ඊට පස්සේ මෙතනින් මේ හරි ලකුණ දාන්න තියෙන්නේ. හරි දැන් මම හරි එක දාගත්තා. ඊට පස්සේ මේක එහාට මෙහාට යනවට ඕන නම් අපිට මේක සේව් කරගන්න පුළුවන් මේක. මේ මෙතන මේ පොඩ් දෙක වගේ අයිකන් එක උඩට ගිහිල්ලා මේ මෙතන ලොක් අයිකන් එක උඩ එකපාරක් ඔබන්න. එතකොට ආයෙ මැදින් ඔබන්න. ඊට පස්සේ මේක යාළුවනේ ලොක් වෙලා තියෙන මේ අයිකන් එක උඩ එකපාරක් ඔබලා ආයෙත් මේ මෙතන අයිකන් එක උඩ ඔබන්න. හරි දැන් මේක එහාට මෙහාට කොහටවත් යන්නේ නැහැ. ඊට පස්සේ යාළුවනේ අපි බලමු මේක මොහක් කරි තව ෂේප් එකක් දාලා මොහක් කරි ටයිප් කරගන්න විදිය. දැන් මම මෙතනින් මේ ෂේප් කියන එකට යනවා. ෂේප් කියන එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ කලර්ස් එක එක යන ෂේප් තියෙනවා. ඔයාලට මෙතනිනුත් ගිහිල්ලා මේකේ කලර්ස් වෙනස් කරගත්ත හැකි. මම දැන්ට මෙතන සුදු තියෙනවා. මේ විදිහට ෂේප් එක ටිකක් දිග කරගෙන මට අවශ්‍ය තැන වෙන්න මේ විදිහට මේක තියෙනවා. තියලා මේ මෙතන හරි ලකුණ දෙනවා. දැන් අපි බලමු මොහක් කරි මේකේ ටයිප් කරන්නේ කොහොමද කියලා. දැන් මම මෙතනින් මේ ඒ අකුර කියලා තියෙන්නේ. මෙන්න මේ ඒ අකුර කියන තැනට යනවා. ඒකේ මෙතන ටෙක්ස් කියලා එකක් තියෙනවා. ඒක දෙන්න. ඒක දුන්නාට පස්සේ මෙන්න මේ වගේ ටෙක්ස් ෆයිල් එකක් ඇති. ඔයාලට ඇවිල්ලා. දැන් අපි අපිට අවශ්‍ය දේ මෙතන ටයිප් කරගමු. දැන් මම මෙතන නිකන් ටයිප් කරනවා ඉංග්‍රීසි සිම්පල් කියලා. මේ විදිහට ටයිප් කරගන්න ඔයාලට අවශ්‍යක. ඊට පස්සේ මෙතනින් ඕකේ දෙන්න. ඕකේ දීලා මෙන්න මේ ෂේප් එකකට මම මේක ගෙනල්ලා මේක ටිකක් එහාට ගියාට පස්සේ මේක කලර්ස් තියෙනවා. මේක කලර් එක මම නෙල් දාගන්නවා. දාගෙන මෙතනින් මේ හරි ලකුණ දෙනවා. හරිද? ඊට පස්සේ යාළුවනේ තියෙන මෙතනින් ෆොන්ට් කියලා එක. මේ තියෙන ෆොන්ට් එක ඔයාලට අවශ්‍ය ෆොන්ට් වර්ග මෙතනින් සිලෙක්ට් කරගන්න පුළුවන්. මම ටිකක් පාතට ගිහිල්ලා මෙන්න මේ ෆොන්ට් එක උඩ එකපාරක් ඔබනවා. ඊට පස්සේ යාළුවනේ මෙතනින් තියෙනවා ටිකක් එහාට ගියාට පස්සේ සයිස් කියලා එක. මේ සයිස් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් කැමති කැමති විදිහට. මේ විදිහට සයිස් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් හරි ලකුණ දානවා. මෙතනින් හරි ලකුණ දෙනවා මම. ඊට පස්සේ දැන් මේ විදිහට සයිස් එකත් ඇඩ්ජස්ට් කරගත්තා. අපි තව ඕන්න මේකට png image එකක් දාමු. ඒකට මේ මැදට යනවා. මැදට ගිහිල්ලා මෙතනින් import යනවා. ඊට පස්සේ ඔයාගේ ගැලරියට යන්නේ මේක. ගැලරියට ගිහිල්ලා මම දැන් png image එකක් ඔයාලට පේන්න මෙතනින් ඇඩ් කරගන්නවා. මේක ඇඩ් කරගන්නවා. ඊට පස්සේ මෙතනින් එන එකට හරි ලකුණ දෙනවා. ඊට පස්සේ ඔන්න ඇඩ් වෙනවා. ඊට පස්සේ මේකෙත් අපිට සයිස් එක අඩු වැඩි කරලා කැමති තැනකට කරලා මේ විදිහට තියාගන්න පුළුවන්. දැන් යාළුවනේ අපිට මේක දැන් හිතන්නකෝ සිංහල ටයිප් කරන්න ඕනේ වුණා කියලා. එතකොට මේ මෙතන ඒ අකුර ළඟට ගිහිල්ලා නෝමල් විදිහට මේ විදිහට අපි ටෙක්ස්ට් බොක්ස් එකක් කරා මේක එඩිට් ගිහිල්ලා අපිට නෝමල් විදිහට අපේ සිංහල මොන හරි ෆෝන් එකේ තියෙන ෆොන්ට් එකෙන් මේ විදිහට ටයිප් කරගන්න පුළුවන්. හැබැයි යාළුවනේ මේක තියෙන්නේ මේ ෆොන්ට් එක විතරයි. එතකොට ඇඩ් වෙන්නේ සිංහල ලස්සන ලස්සන ෆොන්ට් නෑ. ඉතින් ඒකට ඔයාට ඕනි වෙනවා සිංහල ෆොටෝ එඩිටර් කියන ඇප් එක. හරිද? දැන් මම මේක පොඩ්ඩක් මේක ඩිලීට් කරගන්නවා. ඊට පස්සේ මේක පොඩ්ඩක් මිනිමයිස් කරලා මම දැන් යනවා සිංහල ෆොටෝ එඩිටර් කියන ඇප් එකට. ඒක ඔයාලට ප්ලේ ස්ටෝර් එකෙන් ගන්න පුළුවන්. සිංහල ෆොටෝ එඩිටර් කියලා ගහලා ගන්න. මේ තියෙන්නේ සිංහල ෆොටෝ එඩිටර් ඇප් එක. ඉතින් මේක ඔයා ප්ලේ ස්ටෝර් එකෙන් ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. දැන් මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. නැවතත් මම පික්සල් ලැබ් එකට ගිහිල්ලා මේ හදාගත්තු එක සේව් කරගන්නවා. තව ඔයාලට කැමති කැමති ඉමේජස් සෙට් කරගන්න පුළුවන්. මම දැන් මෙතන බේසික් දේවල් කියලා දෙන්නේ. මේක මෙන්න මේ විදිහට සේව් කරගන්නවා. සේව් ඇස් කියන එකට ගිහිල්ලා සාමාන්‍යයෙන් මෙතෙන්ද මේ තියෙන එකම සිලෙක්ට් කරගන්න පුළුවන්. නැත්නම් මෙතන මේ කස්ටම් කියන එක උඩ ඔබලා ඔයාලට මෙතනින් මං හයි කියන එක දාගන්න. ගොඩක්ම අල්ට්‍රා කියන එක දාගන්න එපා. මොකද මෙගාබයිට් ගොඩක් වැඩි වුණොත් ඔයාලට කමෙන්ට් පෝස්ට් එක දාන්න බැරි. මම දැන් මෙතන හයි කියන එක දාගෙන මෙතන සේව් ටු ගැලරි දෙනවා. මේ විදිහට ගැලරියට සේව් වුණා යාළුවනේ. ඊට පස්සේ මම දැන් අර ඩවුන්ලෝඩ් කරගත්ත සිංහල ෆොටෝ එඩිටර් කියන ඇප් එකට යනවා ගිහිල්ලා සිංහල ටයිප් කරගන්න. ඉතින් මේක තව විදිහක් තියෙනවා මේ පික්සල් ලැප් එකට සිංහල ෆොන්ට් ඇඩ් කරන විදිහ. ඒක ටිකක් සංකීර්ණයි. ඒ හින්දා තමයි මම ඔයාලට මේ ක්‍රමය කියලා දෙන්නේ. දැන් මම සිංහල ෆොටෝ එඩිටර් කියන මෙන්න මේ ඇප් එකට ගිහිල්ලා මේ විදිහට ඕපන් කරගන්නවා. ඊට පස්සේ මෙතන උඩම තියෙන එකට මම මේ විදිහට යනවා. ඒකට ගියාට පස්සේ මේකෙන් තියෙනවා
මේ මෙතන ගැලරියෙන් පසුබිම් ඡායාරූපයක් තෝරන්න කියන එකට යනවා. ඒකට ගියාට පස්සේ යාළුවනේ අපි අර Pixel Lab app එකෙන් සේව් කරගත්ත ෆොටෝ එක මේ විදිහට තියෙනවා. ඒක උඩ එකපාරක් ඔබන්න. ඒකත් ඔබලා මෙන්න මේ විදිහට ඇඩ් කරගන්නවා මේ සිංහල ෆොටෝ එඩිටර් app එකට. ඊට පස්සේ තියෙනවා අකුරු එකතු කරන්න කියලා මේ උඩට එකක් ඇවිල්ලා. ඒක උඩට යන්න. ඒකට ගිහිල්ලා කෙලින්ම මෙතනින් එන එක සිංහල ෆොන්ට් කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් ෆොන්ට් වර්ග ගොඩාක් තියෙනවා සිංහල. කැමති කැමති සිංහල ෆොන්ට් තියෙනවා. දැන් ඔයා කැමති එකක් සිලෙක්ට් කරගන්න. මම දැන්ට මෙන්න මේ ෆොන්ට් එක සිලෙක්ට් කරගන්නවා. ඒක සිලෙක්ට් කරගෙන මම දැන් කැමති එකක් ටයිප් කරගන්නවා. මම දැන් ගහනවා සියල්ල සරලව කියලා. මේ විදිහට ගහලා යාලුවනේ මේ මෙතන හරි ලකුණ දෙන්න තියෙන්නේ. හරි ලකුණ දුන්න ගම මේ විදිහට මේ ෆොන්ට් එක ඇඩ් වෙනවා. ඊට පස්සේ අපි දැන් මේ ෆොන්ට් එකේ කලර්ස් වෙනස් කරගත්තා. ඒකට මේ ටූල්ස් කියන එකට ගිහිල්ලා මෙතන තියෙනවා ටෙක්ස්ට් කලර් කියලා එකක්. ටෙක්ස්ට් කලර් එකේ මෙන්න මෙතන කලර්ස් කියලා එකක් තියෙනවා. ඒකට අපිට කැමති කැමති කලර්ස් මේ විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට ටෙස්ට් කරලා බලන්න මම දැන් කහ වර්ණය ඇඩ් කරගන්නවා. ඊට පස්සේ නැවතත් මම මෙතනින් බැක් වෙනවා මේක උඩ ඔබලා. මේ විදිහට බැක් වෙලා මෙතනින් අකුරු ප්‍රමාණය කියලා තියෙනවා. මම ටෙක්ස්ට් එකේ සයිස් එක මෙතන සිංගල් ලයින් කියනකොට ඔබනවා. එතකොට තනි පේලියට මේ විදිහට එන්න තමයි මම හදන්නේ. අපිට ඇඟිලි දෙකෙන් මේක ඔන් කැමති තැනකට මේක ගෙනිහෙන්න පුළුවන්. ඇඟිලි දෙකෙන් මේ විදිහට හදා ගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට ඔය හදාගත්තට පස්සේ කැමති තැනකින් මේ ටෙක්ස්ට් එක මේ විදිහට තියන්න. මම දැන් දැන්ට නිකන් ඔයාලට පෙන්වන්න ඕන හින්දා මේ විදිහට තියලා මෙතනින් බැක් වෙනවා. බැක් වෙලා තව එකක් ඔබලා ආයෙත් බැක් වෙලා මම මෙතන මේ හරි ලකුණ දෙනවා. හරි ලකුණ දුන්න ගමන් යාළුවනේ මේක ගැලරියට සේව් වෙනවා. ඉතින් මේ ගැලරියට සේව් වුණු මෙන්න මේ කමෙන්ටි පෝස්ට් එක ඔයාට YouTube ඔයාගේ channel එකට දාන්න ඕනේ. ඉතින් මම ඒ ගැන දැන් මේකේ වීඩියෝ එකෙන් ගේන්නේ. ඒකට හේතුව මම කලින් ඔයාට වීඩියෝ එකක් ගෙනාවා කොහොමද කමෙන්ටි පෝස්ට් එක ඔයාගේ YouTube එකට ඇඩ් කරන්න කියලා. ඉතින් ඒකේ link එක මම description එකෙත් දාන්නම්. ඒ වගේම පළවෙනි comment එකෙත් දාන්නම්. ඔයා ඒකට ගිහිල්ලා බලන්න කොහොමද මේ හදපු කමෙන්ටි පෝස්ට් එක ඔයාගේ YouTube channel එකට ඇඩ් කරගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම comment කරලා like කරලා share කරන්න. ඔයාලට සුබ දවසක්.